උත්සව උදෑසනක්. අපි හැම කෙනෙක්ම අහලා තියෙන දෙයක් තමයි මහා මේරු පර්වතය කියලා කියන්නේ. හැබැයි මේ මහා මේරු පර්වතයේ දිග, පළල, උස ප්‍රමාණය කෙනෙක්ගෙන් ඇහුවොත් අපි කවුරුවත් දන්නේ නැහැ. හැබැයි මේට සමාන කරන්න පුළුවන් එක දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒ මොකක්ද? අපේ අම්මගේ ආදරය. අපේ අම්මගේ ආදරේ මහා මේරු පර්වතයට වඩා බොහෝ විශාලයි. ඒකේ ප්‍රමාණයකින් සීමා කළා මෙහෙමයි කියලා අපි කාටවත් කියන්න බෑ. ඉතින් අපි සූදානම් වෙන්නේ මේ ආදරේ ගැන කතා කරන්න. මේ ආදරේ, මේ දයාව, මේ කරුණාව ගැන ගොඩක් දේවල් අපි කතා කරනවා. එන්න අපි පටන් ගමු. මේ අම්මයි මමයි. හොඳයි. ඉතින් අදත් අම්මයි මමයි වැඩසටහනට හැමදාමත් මගේ අපි ආදරය කරන කලාකරුවෙක් සහ කලාකාරිනියක්, බොහොම ජනප්‍රිය දෙදෙනෙක්, බොහොම සුන්දරයි. අපි හැමෝම ආදරය කරනවා. මෑත කාලිනව බොහොම ජනප්‍රිය වෙලා තිබෙනවා මේ දෙන්න. ඉතින් මගේ ළඟින්ම ඉන්න කෙනා ගැන කියනවා නම් එයත් එදා ඉඳන්ම ජනප්‍රියයි. ආපු දවස ඉඳන්ම හැබැයි මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. මගේනේ කියලා කිව්වොත් මං හිතන්නේ ඒ හොඳටම ඇති. නම කියන්න අවශ්‍ය වන්නේ නැහැ. සූර්ය දයාරුවන්. අයිබෝන්. සුබදැසන. සුබදැසන. හොඳයි. ඉතින් සූර්ය වගේම මීළඟට හඳුන්වා දෙන්න ඉන්නෙත් ඒ වගේම බොහොම ජනප්‍රිය, බොහොම ලස්සන, බොහොම සුන්දර, අපි හැමෝම ආදරය කරන සජානා. සජානා වනිගසූරිය. අයිබෝන්. අයිබෝන්. සුබදැසන. ඔන්න ඔය දෙන්නා එකතු වෙලා ඉන්නකොට ඔබ දන්නවා කවුද මීළඟට හඳුන්වා දෙන්න යන්නේ කියලා. සූර්යා ළඟින්ම ඉන්න අම්මව මම නෙවෙයි අද හඳුන්වා දෙන්නේ, ඔබමයි. මේ ඉන්නේ මගේ අම්මා. නම කේජී ජයාවති. ඉතින් අම්මත් එක්ක දාවා. අම්මේ අයිබෝන්. සජාන දැන් ඒ දේම තමයි වැඩත් කරන්න තියෙන්නේ. මේ අම්මා නිලානි වනිගසූරිය. ඉතින් අම්මත් එක්ක දාව අම්මයි මමයි. මම කියලා වැඩි මුකුත් මං ගැන කියන්නේ. ඒ අපි ඉස්සරහට අහන්න බලාපොරොත්තු වෙනවා. අම්මටත් ආයුබෝවන් කියලා පිළිගන්න. ඔන්න මේ හතර දෙනත් එක තමයි අද අම්මයි මමයි වැඩසටහන ඔබ වෙතට අරගෙන එන්නේ. අද හැබැයි ඔය දෙන්න හිටියට ඔය දෙන්න ජනප්‍රිය වුණාට ඔය දෙන්නත් එක්ක නෙමෙයි කතා කරන්නේ, අම්මල දෙන්නත් එක්ක. සූර්ය කමන්නේ නැහැ නේ. මේ දවස්වල කොහොමද ජනප්‍රියයි අමුතුම කතා කරන්න ඕනේ. ටීවී එක උදේට දැක්කොත් ඔයා ඉන්නවමයි. හොඳයි අම්මේ අපි කතා කරමු. දැන් සූර්ය ගැන කතා කරනකොට පුංචිම පුංචි කාලේ, දැන් අපි කියමුකෝ කලලයක් විදියට කුසේ ඉන්නකොට මොකද හිතුවේ? දැන් මීට වැඩිමහල් 5 දෙනෙක් ඉන්නවා පවුලේ. මේ පවුලේ බඩ පිස්සා. දුවෙද්ද පුතෙද්ද කියලා බලාපොරොත්තු වෙන්නේ කියලා මම දන්නේ නැහැ. අපි කියමුකෝ මොන වගේ හැඟීමක්ද මේ පුංචි කිරි කැටියා ගැන අම්මගේ හිතේ තිබුණේ? මොන වගේ පුතෙක් බලාපොරොත්තු වෙන මේ පුතාව? හරි, දැන් ඔන්න පුතෙක් බලාපොරොත්තු වුණු විදියටම අතට ගත්තා ඉපදුණු ගමම්ම. ඒ පුතාව කවුරු කරනවා කියලාද අම්මා හිතුවේ? හොඳ තැනකට යවන්න, හොඳ කෙනෙක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ තැනකට යවන්න, හොඳ කෙනෙක් කරන්න තමයි බලාපොරොත්තු වුනේ. හොඳයි. ඉතින් අපි මෙහෙම කිව්වොත් පොඩි කාලේ මොන වගේ දක්ෂතාද පෙන්නුවේ සූර්යා? එම දෙයින්ම ඉතින් ඉගෙන ගන්නට තමයි දක්ෂකම. ආසාව තිබුණා. ඉතින් සංගීතයට තමයි ආසාව තිබුණේ. සූර්ය අම්මා කතා කරන්න හැබැයි ඔහොම කතා කරන්නේ නැතුව ඉඳලා හරියන්නේ නැහැ. අද අන්තිම වෙනකොට හොඳට කතා කරනවා අම්මව. ඉතින් සජානගේ අම්මත් එක්කත් කතා කරන්න ඕන. සජානා පුංචිම පුංචි කාලේ දැන් කුසේ කලලයක් ලෙසට සිටිනකොට මොන වගේ බලාපොරොත්තුවද සජානගේ ගැන කතා කරනකොට? මේ තත්ත්වය පොඩ්ඩක් වෙනස්නේ. අම්මගේ හිතේ මොන වගේ බලාපොරොත්තුවද තිබුණේ? කලලීනුවරක් දෙන්නේ කියලා. ඔව්. ඉතින් දෙන්න ගැනම ඉතින් මම ඒක පුංචි කාලෙම දැනගත්තා. කුසේ ඉන්නකොටම දැනගත්තා. ඉතින් දැන් මාස 4 න් විතර ස්කෑන් කරනවානේ. ඔව්. ඉතින් දුවේකුයි පුතේකුයි වුණොත් හොඳයි කියලා හිතුවා. ඉතින් හිතපු විදිහටම ඒ වගේම හම්බ වුණා. හම්බුණු ගමන් ඔන්න ලස්සනම ලස්සන පුතේකුයි ලස්සනම ලස්සන දූ පැටියකුයි හම්බ වුණා. ලස්සනට තරීම මේ දේ සින්දු කියන ඩාන්ස් කරන්න පුළුවන් දෙන්නේ හම්බ වුණොත් නම් හොඳයි කියලා තමයි හිතන් හිටියේ. දැන් අම්මේ කාලි දම්මම අතට ගත්ත ගමන්ම සජානා ගැන අම්මා මොන වගේ හීනයක්ද මොන වගේ බලාපොරොත්තුවක්ද හිතුවේ? අතට ගත්ත ගමන් බලාපොරොත්තු හිතුන්නේ නැහැ. ඇරිත් මේ අපේ වේදනාවනේ තියෙන්නේ. දැන් පැත්තකින් තියලා ඊටෝසේ අපිටත් අමාරුයි මේ වෙලාවේ ටිකක්. ඊට පස්සේ ඉතින් ටිකක් කාලේ යනකොට තමයි ඉතින් සුදුයි ලස්සනයි ඉතින් ඊට පස්සේ ඉතින් හොඳයි කියලා හිතුණා. දැන් කියනවනේ දුවෙක් හම්බ වෙනකොට වගකීම් බොහොමයක් තියෙනවා. දැන් බලා ගන්න ඕන ටිකක් වැඩිපුර පුතෙක්ට වඩා. ඉතින් ඒ නිසාම ටිකක් හිතුණාද වගකීම් රසක් අතට ගත්තා කියලා? නෑ. එහෙම හිතුන්නේ නෑ. ඉතින් ඔය
ළමයි කියනයි කොහොමත් හැදෙනවා නිතින් අද අපිට වැඩිය බැරි අය වුණත් ඉතින් හොඳ තැනකට එන අය ඉන්නවා ඒ ලොකු වගකීමක් ඇත්තටම අවශ්‍ය නැහැ ඉතින් ඕනි ළමෙක් නේ හැදෙන කොහොම හරි පොඩිම තැන ඉන්න අයත් එනවා හොඳ තැනකට එහෙම එනවා ඉතින් කොහොම හරි හැදෙනවනේ ඔව් අපි සූර්ය අම්මා ගැන අම්මගේ ආදරය ගැන මොන වගේ දෙයක්ද කියන්නේ තියෙන්නේ දැන් අම්මාර මුමුණ පොඩ්ඩක් කිව්වනේ. හැබැයි ඊට වඩා ඔයාලට කියන්න දේවල් තියෙනවා කියලා අපි දන්නවා. අම්මාගේ ආදරේ ඒ කියන්නේ ඇත්තටම වචනේ කියන්න බෑ. මං හරි වාසනාවන්තයි. මගේ අම්මා වගේ අහිංසක, කරුණාවන්ත, ආදරණීය, හොඳ ධෛර්යයක් තියෙන සංවේදී වැඩි වුණත් හොඳ හයිය ගැහණියක් මගේ අම්මා. ඉතින් ඒ දේ මට තියෙන හැමදාම යෝධ ශක්තියක් කියලා පුංචි කාලේ ඉඳන්ම අම්මයි තාත්තයි දෙන්නම ඉතින් අම්මා ගැන එහෙම තමයි කියන්න තියෙන්නේ සජාන ඔබටත් කියන්න තියෙන අම්මගේ ආදරය ගැන යමක් අම්මාගේ ආදරය අතරම කියන්නේ හරි අමාරුයි සූර්යා කිව්වා වගේ මම හිතන්නේ මට විතරක් නෙවෙයි හැම කෙනෙක්ටම අම්මගේ ආදරය විස්තර කරන්න කිව්වොත් හරිම අමාරු එක වචනයෙන් කියන්න පුළුවන්කමක් තිබ්බා නම් මං හිතන්නේ මේ ලෝකයට බිහි වුණු ඒ කවියෝ හැම කෙනෙක්ම ලියන්නට උත්සාහ කරත් අපිට කොච්චර වුණත් සින්දුවක් වුණත් ගත්තාම කොච්චර දේවල් ඒ සින්දුවේ කියවුණත් අපිට හිතනවා ඒත් මදි කියලා. තව කියන්න දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි. මගේ අම්මත් එහෙමමයි. ඉතින් හැම කෙනෙක්ටම දැනෙනවා වගේ මට මේ ලෝකේ ලැබිලා තියෙන හොඳම දේ මගේ අම්මයි තාත්තයි. ඉතින් අද මම තැනක ඉන්නවා නම් යම්කිසි තැනක ඉන්නවා නම් ඒ හැමදේම ලැබුණේ ඒ දෙන්නා හින්දා. ඉතින් ගොඩාක් ආදරේ කියලා තමයි කියන්නේ තියෙන්නේ ළඟ හිටියා හෝ නැති වුණා හැම වෙලේම. අපි සමහර දේවල් ගැන වර්ණනා කරනවා. එහෙම වර්ණනා කරනකොට අපිට හිතෙනවා සමහර දේවල් ගැන වර්ණනා කරනකොට මේක අතිශයෝක්තියක්ද කියලා. හැබැයි අම්මගේ ආදරය ගැන අපිට කියනවා නම් නේද සූර්ය අපිට මෙහෙමයි කියලා සජාන කිව්වා වගේ සීමා කළා මෙච්චරක් ආදරේ මෙච්චරක් අපි අම්මලට ආදරේ අම්මලා අපිට මේ තරම් ආදරේ කියලා කියන්න බෑ. හැබැයි පිළිගන්නට ඕන අවිවාදයෙන් එකම දේ අපි අම්මලට ආදරේ තරමට වඩා අම්මලා අපිට ආදරේ. ඒ නිසා තමයි අපි අද මෙතනින් අපි ජීවිතය අර කිව්වත් වගේ යම්සි සාර්ථකත්වයක් හිමි කරගෙන තිබෙනවා නම් ඒ අම්මගේ ආදරය තුලින් ඒ අම්මගේ ධෛර්යය තුලින් ඒ හැකියාව තුලින් තමයි අපි ඒ හැකියාවන් අපි සාර්ථකත්වයන් මේ හැම දෙයක්ම හිමි කරගෙන තිබෙන. ඉතින් තවත් දේවල් තිබෙනවා කතා කරන්න ඊට මත්තෙන් මගේනේ කියමුද සින්දුව? කියමු. කලින් හිරු මුළු තැන් ගිට වඩනා ඒ හිරු එලේ නැන මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොතුරු සුව විඳිනා කලාවැවේ අපි අම්මා රෑ කළුවර අරගෙන දරුවන් එන තුරු සිතන නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඳුවත් නිත නැහැ නිදි විඳගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින් දාදු ඔය නිත් දරුසෙනේ හසින් මිදෙන්නේ
හරි අම්මේ සූර්යා දැන් ගෙදරදි කෑම හදනකොට උදව් කරනවද? ඔයාලු මලකනේ මං අම්මයි. ගෙදරදි කෑම හදන්න යටිට වෙන්නේ නෑ නේ. චූටි කාලේ තින් අවුල්. එකම උදව්ව හදපු කෑම ටික කනවා. පොඩි කාලේ වැඩියෙන්ම කන්න ආස කරපු කෑම වර්ගය මොකක්ද? මම ඉස්සර නැහැ මං කොළඹ ආවට පස්සේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඉතින් මට තනින් දේවල් කරගන්නවා දැන් හැම කෑමක්ම හදන්න පුළුවන්. දැන් අම්මට අභියෝගයක් නැහැ. හරි. කෙලින්ම කිව්වා. මං කියන්න වන්ට කිව්වා. හරි. දැන් අම්මට මතක ඇති කාලෙකම මොනවා හරි හදලා දීලා තියෙනවද කන්න හරි බොන්න හරි? ඔව්. මම ළඟදී අම්මට හදලා දුන්න නූඩල්ස් අම්මයි හරි රසෙන් නූඩල්ස් කියන්නේ මං ලස්සන රසට මේ බෝන්චි කැරට් ඔක්කොම කපලා හරි ඒ යහපතට අමුකු. දැන් සජානගේ අම්මගෙන් අහන්න ඕනේ. දැන් සජාන උදව් කරනවද පොඩි කාලේ? දැන් නෙමෙයි කෑම හදනකොට. පොඩි කාලෙත් උදව් කරේ නෑ දැනුන්නේ. තමන්ගේ වැඩත් කරගන්න තියෙක කෑම යන්නේ එක නෑනේ. හොඳ පොඩි කාලේ කන්න ආසම. අර වගේම කිරිබත් විතරමයි කැමති. ආ එහෙනම් එක වගේ ළමයි දෙන්න එක. අනිත් ඒවා කිසිම දෙයක්. පොඩි කාලෙත් හදන්නේ කොහෙද? දැන්ුත් මුකුත් හදන්නේ නෑ මම අම්මා මේක දවසක් ඔය හදලා දුන්නා එක දවසක්. ඔව් චිකන් එකක් හදලා තිබුණා ඒක ෆොටෝ එකක් ගන්න. ඒක හොඳ. ඊට පස්සේ මගෙන් ඉල්ලනවා හොඳම මේ වාජනේ ඒක දාන්න. කන්න පුළුවන් වුණාද? මාත් ඒ බැලුවා දැන් මේ මොකද අපිට කන්න දෙන්නේ නැහැ මේ හරි එහෙනම් මේ ෆොටෝ එක ගන්න තමයි හදලා තියෙන්නේ. සජානාද ඔයා කැමති නේද අම්මගෙන්? නෑ මම මේක මුලින් කියන්නේ මම හදනවා. හදනවා ඉතින් හැම වෙලේම නෙවෙයි. හැබැයි අම්මා කවුරු කොහොම හුවත් හැම වෙලේම කියන්නේ හදනවා කන්න බෑ. හදන්නේ නැහැ කියලා. හදන්නේ නැහැ කියලා. එතන අම්මලා ඇත්ත කියන්නේ. ළමයිට වඩා අම්මලා ඇත්ත කියන්නේ. නෑ මාත් හදනවා. උදව් කරන කෝල් ගාලා දෙන්න බොහොම කරනවා කට්ටියගේ. වාසිය මේ දින අම්මේ මෙතන කොලයක් ගන්නකො මත් ගන්න. දැන් ළමයි දෙන්න එන්නකො මේ පැත්තට යක් උසේ. අතනින් ඕන දෙයක් ඕන කෑමක් හදන්න පුළුවන් කියලා කිසි අභියෝගයක් නැහැ කොහොනේ. බලමුකෝ වැඩ කොහොමද කියලා. අනිත් එක කියලා නම් දැන් කරන්න තියෙන්නේ මම අභියෝග දෙන්නේ නැහැ නේ. කරන්න වෙනවා ගැරලා නෑ නේ. ඌරට වඩා ඉස්සරහ ඉන්න ඕනේ. දැන් අම්බල දෙන රෙසිපිස් දෙකක් දීලා තියෙනවා. කරන්න තියෙන්නේ බොහොම පුංචි වැඩයි. අම්බල දෙන රෙසිපිස් දෙක කියනවා. ඔයගොල්ලෝ කැමති කැමති දේවල් කරන්න බෑ. ඒ කියන දේවල් ඒ පිළිවෙලට ඒ දේවල් අහගෙන කරන්න ඕන. අම්බල දෙන්න එකම වෙලාවෙ තමයි මේ රෙසිපිස් දෙක කියවන්නේ. ඒ නිසා තමන්ගේ අම්මයි කටහඬ අඳුරගෙන කරන්න ඕන. අනිත් අම්ම කියන දේවල් කරන්න ගිහිල්ලා වෙන විවිධාකාර විකෘති කෑම ජාති හදන්න යන්න බෑ. ඒ වගේම තමයි අම්බල දෙන්නට අපි හෙඩ්ෆෝන්ස් දෙකක් දානවා. ඒ නිසා ඔයගොල්ලන් ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්න අම්මලට ඇහෙන්නේ. ඒ නිසා ඒ කියන දේ ඒ විදියට කීකරුව කරන්න තමයි තියෙන්නේ. හරි. ඔන්න සියලු කටයුතු සූදානම්. අම්මල දෙන්න හෙඩ්ෆෝන්ස් දාලා ඉන්නේ. ළමයි දෙන්නත් හරිනේ. එක්කෙනෙක් න අභියෝගයක් නැහැ. අනිත් එක්කෙන දන්නේ. බලමු වැඩ කොහොමද කියලා. හොඳයි. එහෙනම් 3 2 1 පටන් ගන්න පුළුවන්. අම්මල දෙන්න කියන්න. මිල්ක් බෙරි මැංගෝ ජූස්. නම මොකක්ද කියන්නේ වැඩ කරන්නේ. හරි. හැබැයි මේ දේවල් පිළිසුදුව පිළිවෙලට තියනවනේ කුස්සිය දීපු විදියටම අපිට ආයිස් බාර දෙන්න ඕනේ. ඉලෙනි මිදි අවශ්‍යමානේ. ලුණු අවශ්‍ය. කොළ. ලුණු දාන්න උඩට. ලුණු. හොදන්නේ නැහැ නේ. දැන් හරිද? සූර්ය ඉවරයි. සජාන? හරි. සූර්ය අපි යමු සම්බන්ධ කරන්න. හරි අන්න ඔහොම තමයි ළමයි දෙන්න කැම් බීම හදලා ඉවර කරන්නේ. කවුද ඒ අර කනගාටුදායක අවස්ථාවන් මුලින්ම මුණ දෙන්නේ? කැමරස බැලින්නේ. හරි අපි සූර්ය මුලින්ම ගෙනාවා කියන්නේ. සූර්යාගේ අම්මේ අපි රහ බල්ල කියමුකෝ කොහොමද කියලා. අම්මට හදලා දෙන්නත් බැරි වුණා කියලා කිව්වා ඔබගේ සැන්විච් එක. අම්මා ලාවට අර කොනකින් පොට්ටක් වගේ පොඩ්ඩයි ගෑවේ. ඔහොම බෑ හොඳට කන්න ඕන. කන්න බැරුව ඇති. සූර සම්බුවෙන පාම් පෙද්දකට තක්කාලි ගෙඩියම දැම්මා. ලුණු ගෙඩියම දැම්මා.
තියෙන සම්පතේ උපරිම ප්‍රයෝජන ගන්න. ඔයා සමාඩ බෑ අම්මා සිත අපරාදී. අම්මා සකසුරයි. වැඩිපුර. අම්මේ කොහමද? සහයිද? නැසයි. හැබැයි ඒක නෑර පොඩි පොත්තක් වගේ තමයි කාලා කිව්වේ. හොඳට කෑවේ නැන්නේ. සජානගේ අම්මේ කොහමද? සහයි. දැන් බොන්න. මෙහෙම හරි chance එකක් හම්බුනේ කොහොමද නැන්නේ? ඔව් ඔව් හරි අර නන්දු ළමයි කිව්වනේ පොඩ්ඩක්වත් කම්බලේ නැහැ කිව්වා ගෙදර වැඩවලට හරි උනන්දුයි කිව්වා. ඒක නම් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් කතා කරන එක අපි පොඩ්ඩක් පස්සට දාලා සජානගේ අම්මා කියවනේ සජාන සින්දු කියනවා අහන් ඉන්න හරි ආසයි කියලා ඔන්න එහෙනම් අවස්ථාව සජාන අපි සින්දුවක් කියමු. ඔන්න විරාමයෙන් පස්සේ තියෙන සූර ආයෙත් පුංචි වැඩක් කරන්න. මේක දෙන්නකෝ සජානට. කනා මුටි විනිවිදි මේක අර අම්මලා දෙන්න අපි යමු කුසියට. දුවයි පුතයි ලස්සනට කුසිය අස් කරලා තියෙනවා. අර බාර දුන්න විදියටම අම්මලා දෙන්න එන්න මෙහෙට. ආයෙත් තියෙන පුංචි වැඩක් කරන්න. ඕගලන්ට වඩා නම් හැබැයි අම්මලා දෙන්න මේක බොහොම පහසුවෙන් කරනවා කියලා මම දන්නවා. ඉතින් ඕ දෙක දුන්න ලස්සන බලබල ඉන්නේ ඇස් දෙක දාගන්න. ඉක්මනට තව වැඩ තියෙනවා කරන්න. හරි මේක අම්මට. හරිද? මේක අම්මට.
දැන් ඔතන තියෙනවා පිටි සීනි තේකොළ අවශ්‍ය දේවල් ඔක්කොම උණු වතුරක් තියෙනවා තේ හදන්න ඕන කරන හැම දෙයක්ම තියෙනවා හැබැයි ඔය හැම දෙයකටම තව පුංචි දෙයක් එකතු කරන්න තියෙනවා අර හැමදාම හදන තේ එකට එකතු කරන ආදරය අම්මගේ ආදරය තුලින් මේ දෙන්නට තියෙන්නේ තේ දෙක හඳුනා ගන්න ඔන්න සියලු දේවල් දිරලා තියෙනවා අම්මලා දෙන්නට පුළුවන් වැඩේ පටන් ගන්න එතකල් මේ හොරු දෙන්නත් එක කතා කරන්න ඕනේ පොඩ්ඩක් සජාන ඇයි වැඩ දහම් පාසල් කීයකට ගිහින් තියෙනවද දැන් මෙහෙමද කතා කරන්නේ ඕ නෑ උපසල වලන්න ඕනේ ඔහම ලස්සන දහම් පාසල් තුනක් තුනක් හරි ඒ කියන්නේ විස්තර ඉස්සරහට කියනවා ඒක පොඩ්ඩක් පස්සට දාලා සූර්යා මේ දැන් දැන් මේ දවස්වල පහුගේ කාලේ ඉගෙන ගන්නකොට ඉතින් ගෙදර යන්න ඕනේ තමයි හැබැයි ගෙදර හිටපු කාලේ උදේට තේක් බොනවනේ දැන් ඒ තේ එක ටිකක් හරි පරක්කු වුණොත් කොහොමද අම්මගෙන් තේ කිල්ලන්නේ මං හදා ගන්න. ඒකනේ අම්මට අම්මගේ ඉල්ලන්නේ නැද්ද තේ එක? හදලා තිබ්බ නැති වුණොත් මං හදා ගන්න. අම්මට කියන්නේ ඇයි තේ එක හදලා නැත්තේ? සමහරක් වෙලාවට පරක්කු වෙලා තිබුණොත් නම් ඉක්මනට කියනවා. කියනවානේ. ඒ කියන්නේ කොහොමද කියලා අපිට කියලා පෙන්නන්න. අම්ම පරක්කු වෙන ඉක්මන තේ එක හදාගෙන නැත්නම්. ඔහොම hina වල නෙමෙයි මේ කියන්නේ පොඩි සද්දයක් දාලා නේ ඒ කියන විදිහට තමයි අපිට බලන්න ඕනේ. එහෙමත් නැහැ ඉතින්. එහෙමත් තියෙනවා. ඔව් මේ කොහොමද තේක බොන මං ලෑස්විල්ල ගෙදර එළියට යන ටිකට හරි මට කොහොම හරි තේක භාගයක් කරලා මං බීලා තමයි මගට හරි පාරට නිකන් හරි තේ කරගෙන එනවා අපි මගරලා වෙන පැත්තකට ගියේ හරි කමක් නැහැ සජනා කියන්නකෝ දැන් ඔයා තේ බොනන්නේ උදේට නැහැ උදේට බොන්නේ නැහැ ගොඩක් වෙලාවට නැහැ මේ සමහර දවසට මේ ඒත් මම අර මේ කෝෆි තමයි ගොඩක් ආස. සමහර දවසට අම්මා හදනවා ඉතින් කොහමද? ඒක පරක් වුණත් කොහමද අම්මගේ ඉල්ලන්නේ? මං කවදාවත් ඉල්ලන්නේ නැහැ. කවදාවත් ඉල්ලන්නේ නැහැ. කවදාවත් ඉල්ලන්නේ නැහැ. මම ඉතුරු ළමයි දෙන්නකින්. හරිද සූර්යා තේ ඉල්ලන්නේ නැහැ කිව්වනේ. තේ ගැන මතක් කරනකොට මොනවද මතක් වෙන්නේ? ඔය බොන දේවල් ගැන මතක් කරනකොට මේ දවස්වල කන බොන දේවල් ගැන. මේ දවස්වල. ඔ මේ දවස්වල ඔයාට විශේෂයි. අයියෝ ළඟදී අයිස්ක්‍රීම් අයිස්ක්‍රීම් ඕ ඕ ඕ ඒ නිසාම අපි පොඩ්ඩක් කියමු පොඩි කෑල්ලක් කියමු අම්මලා දින දොර ඉක්මන තේ දෙක හදයි උනන්දු වෙලා ඇස් දෙක වාගෙන කම නැස් දෙක ඕනේ නැහැ සින්දු කියන්නේ කට විතරයි නෝන කියන්නේ සින්දු පොඩි කෑල්ල ඕ මෙරු කගේ දෝ සුරගන දැසක් දෝ හීනන් ආවා දෝ හැබැහින් මදෝ හුස්මට සම වී දෝ දෙතොලේ පිරුණා දෝ මාගේ හද ගැස්ම නුඹ මාගේ මදෝ ඕ හින හෙන්න ලං වෙන්න අතල්ගෙන ඉන්න ආදරේ මගේනේ තෑන්කියු තෑන්කියු හද ලිවර දාම්ම හරි තේදි කොහොම තියන්න මේ ආයිත් දුවයි පුතයි ළඟින් ගිහිල්ලා ඉඳ ගන්න හරිය දැන් මේක අයින්න දාන්න ඒ හදලා ඉවරයි සූර්යා ඔව් සජානා දැන් ওই දෙක ගලවලා එන්නකෝ මේ පැත්තට ඉක්මනට එන්න තව වැඩ තියෙනවා දැන් අදන හැඳි තියෙනවා අරන් රස බලන්න තියෙන්නේ අම්මගේ ආදරයෙන් හදපු තේකේ ආදරය තුලින් ওই රස හඳුනා ගන්නයි තියෙන්නේ හැඳි දෙකක් ගන්න පුළුවන් ඕන සයිස් එකකින් හැඳි තියෙනවා කැමති විදිහට අරගෙන රස බලන්න පුළුවන් පෙරමෙන් කියන්නේ බෑනේ නේ හරි බලමුකෝ හොඳ තේ කහට සුවඳක් එනවා මට සජාන අනිද්දවලට වගේ ඕකටත් ගොඩාක් වෙලා නම් දෙන්න බෑ මේක අම්මගේ සූරේ වත් මේකද කියන්නේ මේක හරිදම හරි ෂුවර් මේක අම්මගේ තේ ෂුවර් හරිනේ ෂුවර් එහෙනම් තේ කෝපි උස්සලා බලන්න මම ලියලා තියෙනවා පෙරලන්නේ තව වැඩදී මේක යට අද තේක පෙරලා ගන්න දුව හරි 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 ළමයි දෙන්නම තෑගි දෙන්න පුළුවන් ඉන්න වල සටහන් ඉන්නවා කියලා ඉඳ ගන්න පුළුවන් අම්මලා ළඟ හොඳයි යන්තම් සජාන ඒ වැඩේ නම් ගොඩ දාගත්තා හරි ඉතින් මේක ළඟ පැත්තාව තියෙනවා ගොඩාක් කතා කරන්න අපි පුංචි විරාමයක් කරගෙන ඉක්මනට මෙන්න හරි ඔන්න විරාමයෙන් පස්සේ පුංචි වැඩක් කරන්න තියෙන්නේ මේක දෙන්නකෝ සජානට ඒක සූර්යයට අපි ගොඩක් දේවල් කතා කරා කෑම හැදුවා තී හැදුවා රස බැලුවා අම්මගේ ආදරය ගැන කතා කළා හැබැයි අම්මගේ ආදරය ගැන කතා කරපු දේවල් මදි කියලා මට හිතෙනවා
අම්මගේ ආදරය ගැන කතා කරනවා නම් මම දන්නවා අපිට දවසකුත් මදි අවුරුද්දකුත් මදි අපි ජීවිත කාලෙම මදි. නමුත් අපිට තියෙන පුංචි වැඩක් කරන්න ඔතන තියෙන කොලයක් පෑනක් අම්මගේ ආදරය ගැන දැනෙන හැඟෙන ඕනෑම දෙයක් සමහර විට මීට කලින් මෙහෙම අවස්ථාවක් සජානත් කිව්වා දැන් බොහොම කාර්යබහුලයි අම්මට ආදරය කියලා කියනවා හැරෙන්න ඊට වඩා ඒ ආදරය ගැන විග්‍රහ කරලා ගොඩක් දේවල් අම්මට කියන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් අම්මලා අපිට ගොඩාක් දේවල් කරනවා. හැබැයි අම්මලා වෙනුවෙන් අපිට කරන්න තිබෙන්නේ සුළු කාලයක්. ඉතින් අපි ඉගෙනගෙන තැනකට එනකොට අර කිව්වත් වගේ අම්මලා වයසට ගිහිල්ලා. ඉතින් ඒ නිසාම මේ ආදරය ගැන අපිට කියන්න තියෙන දේවල් බොහොමයක් හිතේ හැංගිච්ච හිතේ හිරවලා තියෙන හිතේ පුරෝගෙන තියෙන ආදරය ගැන සූර්ය ලියන්න පුළුවන් සජාන ලියන්න පුළුවන්. දැන් වැඩේ පටන් ගන්න පුළුවන් දෙන්නට. ඉතින් එතකල් අපි කතා කරමු. සූර්යාගේ අම්මගෙන් අහන්න ඕනේ අර මොකද්ද අර ඉස්කෝලේ යනකොට සූර්යාට පුංචි දෙයක් සිද්ධ වුණානේ. එක දවසක් යාළුවෙක් එක්ක බයිසිකල යන්න ගිහිල්ලා මොකද්ද වුනේ? බයිසිකලයට ගොඩ වෙනකොට යාළුවෙක් එක්ක ගියා බයිසිකලේ. බයිසිකලේ පිටිපස්සේ ඉස්සරහ එක්ක නෑ පිටිපස්සේ අර නෑ නගින්න හදනකොට කලසෝ යවන ආයෙ ගෙදර ඇවිල්ලා ආවට පස්සේ මම ඉතින් ජහට මහලා දුන්නා. මහලා දින ඇඳගෙන යනකොටත් ඉතින් බස් එක අල්ල ගන්නවත් බැරුණා. බස් එක ගිහිල්ලා යනකොට ඉස්කෝලෙත් පටංගන කොහොම හරි ඉතින් ඉස්කෝලෙට ඇතුල් වෙලා තිනවා. ඒක තමයි දුක. නෑ ඉතින් ඇයි ඉස්කෝලෙට යන්න බෑනේ. ඉතින් පටන් ගත්තට පස්සේ නම් පන්සිල් එහෙමත් අරගෙන ඉවරනේ කොහොම හරි ඉතින් දෙන්නම යන්නේ යෝගෙන හන්නේ. හරි සජානගේ අම්මගෙන් නම් අහන දේවල් ගොඩක් තියෙනවා. මොකද හරීම මේ කඩිසර ළමේ කිව්වා. හරි පොඩ්ඩක්වත් කම්මැලි නෑ කිව්වා. අනේ ඒ ගැන කතා කරන්න ඕනේ විශේෂයෙන් අද කියනවා කියලා කිව්වා. පුංචි කාලේ මේ අයියායි නංගි දෙන්න එකරින්නේ වැඩ කරන්නේ. ඉතින් මොනවා හරි දඟ වැඩක් කළා මේ දඬුවම් කළා අම්මට පස්සේ දුක හිතුණු වෙලාවක් මතක තියෙනවා. දඬුවම් නෙවෙයි එදානම් මට ගහන්නම හිතුණා දෙන්නටම. එතකොට අවුරුදු මම හිතන්නේ 3-4ක් විතර ඇති. දැන් අපේ අම්මා දානියක් දෙනවා. දැන් මේ දින හම් වෙලා ටික දවසක් පස්සේ ගෙදර අත්තවර මගේ ගෙදර අත්තවර එයා ඉස්කෝලේ ටීච් කරනවා. ස්ටාෆ් එකට දානියක් දෙනවා. ඉතින් මේ දෙන්න ලස්සනයි මේ සුදුම සුදුයි ඉතින් ලස්සනයි. ඉතින් මට කියනවා හොඳට අඳගෙන එන්න ස්ටාෆ් එක කට්ටියට පෙන්නන්න. අම්මට මේ පෙන්නන්න ඕනේ මේ දෙන්නම. ඉතින් මාකට් වැඩි හොඳට ඇඳුම් හදලා ඉතින් කෑමත් හදලා දැන් පහුවෙන්දට එක්කන් යන්න. ඊට මට උදේ වැඩනේ 8:12 වැඩ කරලා මං ගෙදර ආවා. දෙනකොට මහත්තයත් ඇවිත් හිටියා. මගලගේ තාත්තා ඇවිත් හෙව දැන් ඔක්කොම හරිද සේරම හරිද යන්න. දැන් 4ට යනවා. දැන් ආයි 2-4 ආයි වැඩනේ 4ට යනවා එන්න. ඉතින් මම කිව්වා ඔක්කොම හරි කියලා කොණ්ඩ දෙක කපා ගන්න විතරයි බැරි වුණේ කිව්වා දෙන්නගේ. අනිත් ඔක්කොම හරි කිව්වා. මම නිකන් මේ දෙනට නෙමෙයි කිව්වේ. දැන් මං එනකොට 4ට ගෙදර දැන් තාත්තත් ඇවිල්ලා ඉන්නවා. හැබැයි මූණ හොඳ නැහැ. දැන් පස්සේ බලනකොට මේ දෙන්නත් එක්ක අතුරු අරගෙන කොණ්ඩ කපාගෙන තනියම මාරු බවට කපාගෙන මෙහෙම මෙහෙම කපාගෙන අර කොණ්ඩේ මේ ස්කැල්ප් එකේම සුදුම සුදුයි. ඒක තනින් තනින් කපලා තුවාල හැදුනම ළමයි කපන්නේ. ඒ වගේ කැත්තම කැතයි. දැන් මොකද දීපු දඬුවම? දඬුවමගේ මට ගහන්නම හිතුණා. දැන් අනුර බයයි මං ගහයි කියලා. ගහන්නම හිතෙනවා. ඉතින් ගැහුවද මතකත් නැහැ. ඉතින් අම්ම බලාගෙන ඉන්නවනේ මේ ගොල්ලෝ මේ ලස්සනට පෙන්නන. ලස්සනට එකක් එන්න කියලා කිව්වනේ. ඊටත් දැන් කැතයි කියන්නේ දැන් කෙට්ටුයි. කෙට්ටුයි. කෙට්ටුයි සුදුයි ඇස් ලොකුයි. අර මන්ද පෝෂණ ඇවිදලා වයින් යන්නේ වගේ. මේ කොමාරි එක්කන් ගියා එක්කන් ගියා තස්සම අම්මට කිව්වා අනේ අම්මා ඉතින් මොනව කරන්නද මෙන්න මෙහෙම දෙයක් කරගෙන ඉතින් කියලා දැන් අම්මටත් අපිට දැන් මේ දෙනවා පෙන්වන්නේ කොහොමද දැන් ළමයි දෙන ගහන්න දැන් ඉතින් අර කිව්ව සයිස් එකයි අර කිව්ව විදියයි දැක්කට පස්සේ ඔන්න ඒක තමයි මට තාමත් අමතක ඉතින් අම්මා බලාපොරොත්තු වෙනවනේ මම මේ ලස්සනට මේ දෙනවා එක්කන් ගිය කියලා කට්ටියට පෙන්වන්නේ ලස්සන ඇඳුමක්වත් එක්ක ඇඳගෙන එක්කන් ගියා වෙන මොනවා කරන්නද එහෙනම් අපි වැඩේ පටන් ගමු අපි දන්නවා ඔතන ඔය කොලේට ලියලා සීමා කරන්න බෑ. කොල 100ක් නෙමෙයි 1000ක් නෙමෙයි කොච්චර ලියලා වුණත් අම්මගේ ආදරය ගැන අපිට ලියලා කියලා ඉවර කරන්න බෑ. නමුත් අපිට තිබෙන කාල වේලාව අනුව අපි කියමු හිතේ හැංගිලා තිබුණු හිතේ පුරෝගෙන තිබෙන කියන්න ඕනේ කියලා අම්මට හිතේ හංගගෙන හිටපු ඒ ආදරය ගැන අපි කියමු. අම්මගේ ආදරය ගැන අම්මා දිහා බලාගෙන මං ගොඩක් වාසනාවන්තයි. මගේ අම්මා අම්මගේ පුතා වෙන උනාට
මේ ආදරණීය මේ වගේ අහිංසක ගොඩක් සංවේදී හදවතක් තියෙන මේ ලෝකේ ඉන්න ලස්සනම අම්මා මගේ අම්මා. ජිංගා ගොඩක් කරුණාවන්තයි. මම හිතනවා හැම වෙලේම පිටිපස්සෙන් හිටියා. සමහරක් වෙලාවට මම හයියෙන් කතා කරපු අවස්ථා තිබුණා, සැරෙන් කතා කරපු අවස්ථා තිබුණා. ඒවට සමා වෙන්න. බුදුදහමේ අම්මා කියන කෙනා විස්තර කරනකොට ඒ අම්මා කියන සර්ව සම්පූර්ණ කෙනා මෙතන ඉන්නවා. සජාන ලියලිවරද? එහෙනම් අපි කියමු අම්මා දිහා බලාගෙන. අම්මා දැම්මම අහකට. අපි කියමු අම්මට කියන්න තියෙන මේ ආදරේ ගැන, හිතේ තියෙන, හිතේ හංගගෙන තියෙන, හිතේ පුරෝගෙන තිබෙන අම්මා ගැන, ආදරේ ගැන අපි කියමු අම්මා දිහා බලාගෙන. මම ලියනකොට අපිට වචන පොඩි චුට්ටයි ලියන්න පුළුවන්. ඒත් මං ඒ ලියපු චුට්ටෙන් පටන් ගන්නම්. නැලවිල්ලෙන් ආත්මය උණුසුම් කළ අම්මා. අපි දන්නවා ඉතින් අඳුරේදී අපේ හෙවනැල්ල පවා අපිව අත්හැර යන තත්ත්වයන් හමුවේ. දුක සැප දෙකේදීම ඕනිම ළමෙක්ට තමන්ගේ ළඟ හිටියා නම් ඒ තමන්ගේ අම්මා විතරමයි, වෙන කිසිම කෙනෙක් නැහැ. ඉතින් මට මේ ලෝකයේ ලබන්න පුළුවන් හොඳම අම්මාව හොයාගෙන මම ඉපදිලා තියෙනවා කියන වාසනාව මගේ හිතේ තියෙනවා අම්මයි තාත්තයි දෙන්නම. ඉතින් මම කලින් කිව්වා වගේ මම අද වෙනකොට යම්කිසි තැනක ඉන්නවා නම් මම ඉපදෙනකොටම මට ලැබුණු හුස්මේ ඉඳන් බාහිර රූපයේ ඉඳන් එතකොට අධ්‍යාපනය හෝ වේවා කලාවෙන් මම ලැබලා තියෙන හැම දක්ෂතාවයක්ම හැම දෙයකටම හැම දෙයක්ම අම්මා හින්දා. ඉතින් හින්දා මේ ගොඩාක් ආදරේ. ඉතින් මම කවදාරි මට පුළුවන් නම් මගේ ළමයින්ට මගේ අම්මා වගේ වෙන්න, මගේ ළමයින්ට ඒක මං හිතනවා මම සාර්ථක අම්මා කෙනෙක් කියලා. ඉතින් ඒ වගේම අම්මා ඉතින් මං වෙනුවෙන් කරලා තියෙන දේවල් වලට මට හිතන්නවත් බෑ මේ ආත්මෙදී නම්. ඉතින් ඒ නිසා ආත්මේ ඊළඟ ආත්මවල හවු මගේ අම්මා වෙන්න කියලා නෙමෙයි මම ප්‍රාර්ථනා කරන්නේ. මම ප්‍රාර්ථනා කරන්නේ මතු උපදින මොනෑම් හෝ ආත්මයක මට මගේ අම්මට අම්මා කෙනෙක් වෙලා ඉපදෙන්න ලැබෙන්න කියලා. එතකොට පුළුවන් විදිහට මට පුළුවන් ඒ ණය ගෙවන්න. අම්මට අපි හාදුවක් දෙමුද? ඉතින් අම්මලගේ ආදරේ එහෙම හැමදාමත්ම සෙවනැල්ල වගේ අපිට රැකවරණය ලබා දෙනවා. ඉතින් සූර්යා අම්මා ගැන කතා කරා ගොඩක් දේවල්. අම්මා ගැන සින්දුවකුත් කියමුද අපි නැවත? කියමු. බරයාමේ සෙවුලන් හඬලනවා, අම්මාවට කර ලිපගිනි නැලවෙනවා, කොළඹරේ නුඹ රජ ගමනක එනවා, නැගිටින් පුතුනේ විම්මල් ඉනැහෙනවා. පමාවී ගුරු සිතරිදිලා වේවැල හඬවාවී, පුතුනේ අකුරට යන්න පමාවී ගුරු සිතරිදිලා වේවැල හඬවාවී, ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරන්දු වූලා
ඔන්න එහෙනම් සූර්යාගේ බොහොම ලස්සන ගීතෙන් අනතුරු අපි අවසාන විරාමයක් ගත්තා. දැන් ඉතින් අකමැත්තෙන් වුණත් වැඩසටහනෙන් සමුගන්න සිදු වෙනවා. ඔව්, ඉතින් විශේෂයෙන් සඳහන් කළ හැම දරුවෙක්ට මේ ලෝකෙ ඉන්න වටිනාම සම්පත අම්මා, ඒ වගේම අම්මටත් මේ ලෝකෙ තියෙන වටිනාම සම්පත දරුවන් දෙදෙනාටම ගොඩාක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් තවත් සූර්යා ගොඩක් ස්තුතියි, අම්මේ ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. චිතයක ඔන්නෝම තමයි අද දවසේ මේ හතර දෙනාත් එක්ක අම්මයි මම වැසටහන ඔබ වෙතට අරගෙන එන්නේ. ඒ වගේම ස්තුති කරන්නට තවත් තුන් දෙනෙක් ඉන්නවා. හැමදාමත්ම අපේ වැසටහන සුන්දර කරන්න, ලස්සන කරන්න සංගීතයෙන් අපිට සහයෝගය ලබා දෙනවා ලක්ෂාන්ත කුරේ, ඔබට ස්තුතියි. গিitar වාදිනෙන්, ඒ වගේම නාට්‍ය අතපත්තු කීබෝඩ් වාදිනෙන්, සදේශ ප්‍රනාන්දු කාවුන් වාදිනෙන් තුන් දෙනාටම ගොඩක් ස්තුතියි. හැමදාමත්ම අපේ වැසටහන ලස්සන කරනවා, සුන්දර කරනවා. ඉතින් ඔන්නෝම තමයි අද දවසේ අපේ අම්මයි මමයි වැසටහන අවසාන වෙන්නේ. ඉතින් තවත් සතියක ලබන සතියේදී තවත් මේ වගේම බොහොම සුන්දර කතාබහක් අරගෙන එන පොරොන්දුව පිට හැම කෙනෙක්ගෙම සමුගන්න සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. සජානගෙන් අවසාන වතාවටත් අපි කීටයක් බලාපොරොත්තු වෙන ගම. මතකයි